වසරකට ඩොලර් බිලියන 5කට වැඩි ආදායමක් හිමිවුණු සංචාරක කර්මාන්තයේ කඩා වැටීම මෙවැනි හැමෝම කතා වෙන ඩොලර් හිඟයට ප්‍රධානතම හේතුවක් ලෙසයි සැලකෙන්නේ. මෙහිඳ පහුගියදා සංචරණ සීමා ඉවත් කිරීමත් එක්ක ලැබුණු අවස්ථාවේ උපරිම ප්‍රයෝජන ගන්න සංචාරක ව්‍යාපාර රසක්ම මේ වෙද්දී උත්සාහ ගනිමින් ඉන්නේ. කවදාවත් නැති විදිහේ වට්ටක් දීමන වාසි රසක්ම ලබා දෙන්න ඔවුන් කටයුතු කරන්නේ අන්න ඒ නිසයි. ලැබෙන විශාල වට්ටම් ප්‍රමාණය නිසා මීට කලින් තරුපන්තියේ හෝටල් වලට යන්න තරම් වත්කමක් නොතිබුණු අයට පවා අද ඒ අත්දැකීම විඳින්න අපූර්ව අවස්ථාවක් ලැබිලායි තියෙන්නේ. ඉතින් අද මේ වීඩියෝවෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ වගේ තරුපන්තියේ හෝටලයකට ඔබ ගියොත් ඔබට වගේම අනෙක් අයට අපහසුතාවයකට ලක් නොවි ඒ අත්දැකීම උපරිමයෙන්ම ලබා ගන්න උදව් වෙන විශේෂ කරුණු කාරණාට ගැන අපිට විශ්වාසයි මේ කරුණු කාරණා වලින් එකක් හෝ කීපයක් ඔබ මේ වෙද්දිත් අහලා නොති වෙන්නට පුළුවන්. ඒ නිසා රැඳෙන්න කියලා ආරාධනා කරනවා මේ සුවිශේෂී වූ වීඩියෝවේ අවසාන තත්පර කිහිපය දෙක. අංක 1 යන්න කලින්ම හිතට ගන්න දෙයක්. මුලින්ම කියන්න ඕන වැදගත්ම කාරණේ තමයි මීට කලින් තරුපන්තියේ හෝටලයකට ගියේ නැහැ කියලා ඔබ කිසිසේත්ම බය වෙන්න හෝ ලැජ්ජ වෙන්න අවශ්‍ය නැහැ. තමන්ගේ ආර්ථික තත්ත්වය, පෙනුම, ඇඳුම් පැළඳුම්, ඉංග්‍රීසි හැකියාව ආදී කිසිසේත්ම ලැජ්ජ වෙන්න අවශ්‍ය දේවල් නෙවෙයි. ඒව ගැන ඕනාවට වඩා හිතන්න යමෙන් වෙන්නේ ඔබ තරුපන්තියේ හෝටලයක ගත කරන අත්දැකීම නීරස වෙන එක විතරයි. අපි මේ කාරණේ විශේෂයෙන්ම කියන්නේ බොහෝ දෙනෙක් මීට කලින් ඒ වගේ අත්දැකීමක් නැතිවීමම මදිපාඩුවක් කියලා හිතන හින්දා. ඒ විදිහට හිතන්න ගියොත් අපි මේ වීඩියෝ එකෙන් ඊළඟට කියන කරුණ පවා හරියාකාරව හිතට ගන්න කෙනෙක්ට අපහසු වෙන්න පුළුවන්. මේ හින්දා මුලින්ම Tamante එතනට ගිහින් හරියට හැසිරෙන්න බැරි වෙයි කියලා හිතින් කරදර වෙන එක නැති කරගත යුතුමයි. ඒ වගේම ඕනෑම සංචාරක හෝටලයක් තියෙන්නේ පැමිණෙන සංචාරකයන්ට සේවයක් සැපයීමට මිසක් පැමිණෙන අයව අපහසුතාවයකට පත් කරන්න නෙවෙයි කියන කාරණේ නිතරම හිතේ තියාගන්න. නොදන්න දෙයක් හෝ අපැහැදිලි දෙයක් තියෙනවා නම් ඒ ගැන හෝටල් සේවකයන්ගෙන් විමසන්න පැකිලෙන්න දෙපා. අංක 2 pool සහ jacuzzi භාවිතය. තරුපන්ති හෝටල් වල අනිවාර්යයෙන්ම ස්විමින් pool අන්තර්ගතයි. pool එක හෝටලේ ඉන්න සියලුම දෙනා භාවිත කරන ස්ථානයක් නිසා එහිදී තමන්ගේ වගේම අනෙක් අයගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන එක ඉතාම වැදගත්. මිනිසා ඕනෑම හෝටල් එකක pool එක භාවිත කරන්න නිසි රෙගුලාසි මාලාවක් තියෙනවා. මේවා කඩ කිරීමෙන් ඔබට වගේම අනෙක් අයටත් අපහසුතා රසක් ඇති වෙන්න පුළුවන් විශේෂයෙන්ම සෞඛ්‍ය ආරක්ෂාව ගැන සැලකිලිමත් වීමේදී. pool භාවිතයේදී ප්‍රධානතම නීතියක් තමයි ඒට බහින්න කලින් පිරිසිදු වෙන එක. මේ හින්දා මුලින්ම pool එක අසල තිබෙන shower එකකින් ස්නානය කළ යුතුමයි. ඒ වගේම pool එකට බහින්න swimming kit එකක් අවශ්‍යයි. මේ නිසා ඒ ගැන සංචාරයට කලින්ම හිතන්නට හෝ හෝටලෙන් swimming kit එකක් ලබා ගැනීමට මතක තියාගන්න. බොහෝ වෙලාවට දිගු කොණ්ඩයක් සහිත කාන්තාවන්ට swimming cap එකක් පළඳීමත් අනිවාර්ය කර තිබෙනවා. මේට අමතරව pool එකේදී ආහාර පාන ගැනීමට සීමා පැනවෙනවා. සමහර හෝටල් pool එකේදී වයින් හෝ වෙනත් බීම වර්ග පානයට අවසර ලබා දුන්නත් ඒවා නිසි සීමාවන් තුල සිද්ධ කළ යුතුයි. ඒ වගේම පොදුවේ pool එකේදී තමන්ගේ සහ අනෙක් අයගේ ආරක්ෂාවට ගැටලුවක් නොවෙන්නත් වග බලා ගන්න. දරුවන් සහ ගැඹුරින් අඩු kids pool එක භාවිතයට ගන්නත් මතක තබා ගත යුතුයි. pool එකේ මුත්‍රාකරණ එකත් කිසිසේත්ම සිද්ධ කරන්න එපා. මුත්‍රා කරාම ඒ ස්ථානයේ දැක්වෙන රසායන ද්‍රව්‍යයක් pool එකේ තිබෙන කතාව මිත්‍යාවක් වුණත් ඒක අනෙක් අයගේ සනීප ආරක්ෂාවට බරපතල තර්ජනයක්. බොහෝ තරු හෝටල් වල pool එකට අමතරව උණු වතුර jet සහිත jacuzzi එකකුත් තිබෙනවා. pool එකට අදාළ සියලුම නීති රීති එයටත් අදාළ වෙනවා. අංක 3 යතුරු කාඩ් පත භාවිතය. අද වෙද්දී තරුපන්තියේ හෝටල් සියල්ලම වගේ දොරගුල් ප්‍රයත්නක වීම සඳහා RFID තාක්ෂණය සහිත කාඩ් පතක් මගින් තමයි සිදු කරන්න සකස් කරලා තියෙන්නේ. මේ ඉන්න සාමාන්‍ය යතුරක් වෙනුවට ඔබට ලබා දෙන්නේ කාඩ් පතක්. හෝටලයට පැමිණෙන සෑම අලුත් සංචාරකයෙක්ම ලියාපදිංචි කරන මොහොතේ අලුත්ම RFID කේතයක් එයට ඇතුළත් කරනවා. මිනිසා එක කොපි කරත් ඊට පස්සේ කිසිම ප්‍රයෝජනයක් ඇත්තේ නැහැ. යතුරු භාවිතය වෙනුවට කාඩ්පත් භාවිතයට හෝටල් යොමු වී තිබෙන්නේ මේ ඉහළ ආරක්ෂිත බව නිසා. යතුරු විදියට භාවිත කරන කාඩ්පතට අමතරව ඔබේ ගමන් මළු වලටත් කාමර අංකය සහිත කුඩා ටැග් එකක් සම්බන්ධ කරනවා. ඔබේ ගමන් මළු කාමරය වෙතට ගෙනීම සාමාන්‍යයෙන් බෙල් බෝයි කෙනෙක්ට තමයි පැවරෙන්නේ. ඔහුටත් කුඩා ටිප් එකක් දෙන්න අමතක කරන්න එපා ඔබ කියොත්. කාඩ්පත භාවිත කරන අවශ්‍ය ආකාරය ගැන බොහෝ විට දොරේ පැහැදිලි උපදෙස් දැක ගන්නට පුළුවන්. දොර අගුල අසල තිබෙන අදාළ ස්ථානයට කාඩ්පත ලං කරාම දොර විවෘත වීමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ කාමරයේ ඇතුළත කාඩ්පත දමන්න පවා කුඩා පොකට් එකක් දැක ගන්න පුළුවන්. බොහෝ තරු හෝටල් කාමරවල AC එක, එන්ටර්ටේන්මන්ට් සිස්ටම් එක, ශීතකරණ ආදී විදුලි උපාංග ක්‍රියාත්මක වෙන්නේ ඔබ මේ යතුරු කාඩ් එක මේ පොකට් එකට දැම්මට පස්සේ. අංක 4 කාමරයේ ඇතුළත පහසුකම්. හෝටලෙන් හෝටලයට කාමරයේ සැකස්ම වෙනස් වුණත් සාමාන්‍යයෙන් පොදු කරුණු කිහිපයක්ම තිබෙනවා. ඉන් එකක් තමයි වෝඩ්‍රෝබ් එක. මේක සාමාන්‍යයෙන් කාමරය තුලදී භාවිත කරන අවශ්‍ය ඇඳුම්, පාවහන් ආදී තිබෙන කබඩ් එකක්. විශේෂ කරුණක් විදිහට මේ තුල පින් එකක් ඇතුල් කරලා ලොක් කරන්න පුළුවන් ආරක්ෂිත සේප්ුවක් අන්තර්ගතයි. ඔබේ මුදල්, ආභරණ තුල වටිනා දේවල් තියාගන්න මේක ප්‍රයෝගී කරගන්න පුළුවන්.
මේ වෝඩ්‍රෝබ් එක තුල ඔබේ පාවිච්චියට ගත හැකි බාත්รูම් එක දෙනවා. නෑමෙන් පස්සේ වගේම කාමරය තුල විවේකයෙන් ගත කරන අවස්ථාවලත් මේක භාවිතයට ගන්න පුළුවන්. අවශ්‍ය තරම් ටවල්ස් සහ නාන කාමරයට යන අවස්ථාවල භාවිතය සඳහා සැහැල්ලු රෙදිපා වාහන ආදියත් මේ වෝඩ්‍රෝබ් එකේ තිබෙනවා. මේට අමතරව හකුලන ලද කවල් එකක සමාන පාපිස්සාවකුත් නාන කාමරයේ දොරේ එල්ලා තිබෙනවා. ඒක දිගහැරලා නාන කාමරයේ අසල තමා ගන්න. මේ සියල්ලම වගේ බොහෝ විට පිරිසිදු සුදු පැහැයෙන් යුක්තයි. මේ කොටසදී අපි කියපු දේවල් සියල්ලම ඇත්තේ ඔබේ භාවිතය සඳහා. මිනිසා ඒවා පාවිච්චි කළාට කිසිම අමතර මුදලක් අය කෙරෙන්නේ නැහැ. අංක 5. පැමිණීම සහ ලියාපදිංචි කිරීම. හරි. එහෙනම් දැන් තරුපන්තියේ හෝටලයකට පැමිණෙන අවස්ථාවේ ඉඳලා මතක තබාගත යුතු කරුණු ගැන අපි මුලින්ම බලමු. ඔබ තමන්ගේම වාහනයකින් හෝටලයට පැමිණෙනවා නම් ඒක නිසි ස්ථානයක නැවැත්වීම එහෙම නැත්නම් පාක් කරන එක ඉතාම වැදගත්. බොහෝ තරුපන්තියේ හෝටල්වල ඔබේ වාහනය සුදුසු ස්ථානයක නතර කරන්න පුහුණු රියදුරෙකින් මේ පුද්ගලයා හඳුන්වන්නේ වැලේ කියලා. ඔබේ ගමන් මළු ආදිය වාහනයෙන් බිමට ගත්තට පස්සේ වාහනය පාක් කරලා යතුර ගෙනත් දීමයි ඔහු විසින් සිද්ධ කරන්නේ. සාමාන්‍යයෙන් මේකට පොඩි ටිප් එකක් ලබා දීම තමයි සාමාන්‍ය සිරිත වෙන්නේ. ඊට පස්සේ ඔබ මුලින්ම ඇතුළු වෙන්නේ හෝටලේ ලොබි එකට. ඔබව හෝටලයට බාර ගැනීම සහ ලියාපදිංචි කිරීමයි මේකෙදි සිද්ධ වෙන්නේ. තරුපන්ති හෝටලයකින් බොහෝ විට ඔබට වෙල්කම් ඩ්‍රින්ක් එකක් ලැබෙනවා. ඔබට දාඩිය දාලා තියෙන බවක් පේනවා නම් සමහර අවස්ථාවලදී මුහුණ අත් බෙල්ල ආදිය පිසගන්න සීතල කරපු ෆේස් ටවල් එකකුත් ඔබට ලැබෙනවා. ඊට පස්සේ ලියාපදිංචියට අවශ්‍ය විස්තර පිරවීම සඳහා කාඩ් එකක් ඔබට ලැබෙනවා. ඒක නිවැරදිව පුරවලා පිළිගැනීමේ කවුන්ටරයකට ඔබට ඊට පස්සේ බාර දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් හෝටලයක පිළිගැනීමේ කවුන්ටරයක ෆ්‍රන්ට් ඔෆිස් හෝ ෆ්‍රන්ට් කියලා තමයි හඳුන්වන්නේ. හරි ඊට පස්සේ ලියාපදිංචි කිරීමෙන් පස්සේ රෙජිස්ට්‍රේෂන් එකෙන් පස්සේ ඔබට කාමරයේ කී එක යතුරු ලෙස ක්‍රියාත්මක වෙන කාඩ් පද ලැබෙයි. අංක 6. කෑම භෝජනාගාරයේදී සැලකිලිමත් විය යුතු කරුණු. අපි අර කලින් කොටසේදී ඔබට කෑම මේසයේ සකස් කර තිබෙන ආකාරය ගැන හොඳ දැනුමක් ලබා දුන්නා. කොහොම වුණත් ඔබ භෝජනාගාරයේදී හැසිරෙන ආකාරයත් ඉතාම වැදගත්. බොහෝ වෙලාවට තරු හෝටල්වල භාවිත වෙන්නේ බුෆේ එකක්. තමන්ට අවශ්‍ය ආහාර තමන්ම බෙදා ගන්නා ක්‍රමය. එසඳා මිල නියම කරන්නේ සමස්ත ආහාර වේලටම යම් නිශ්චිත ගණනක් විදිහටයි. නමුත් සමහර හෝටල්වල විවිධ ඩිෂ් වෙනුවෙන් වෙනමම මිල නියම කරන ඇලාකාඩ් ක්‍රමයක් භාවිත වෙනවා. බුෆේ ක්‍රමයේදී කෑම බෙදා ගන්නෙත්දී වරකට කුඩා ප්‍රමාණයක් බෙදා ගන්න හොඳට මතක තියාගන්න. ප්‍රමාණයට වඩා කෑම බෙදා ගන්න එක අප්‍රසන්නයි වගේ. කට්ලරි භාවිතයේදී කෑම හැලෙන්න තිබෙන ඉඩකඩත් එයින් වැඩි වෙනවා. ඔබට කැමති තරම් බාර ගණනක් නැගිටලා ගිහින් අලුතින් කෑම බෙදා ගන්න හැකියාව තිබෙන නිසා තරු හෝටල්වල ලේසින් ආහාර අවසන් නොවන නිසාත් බය වෙන්න දෙයක් නැහැ. ඒ වගේම බුෆේ එකේ දිග පෝලිම් වල ඉන්නව වෙනුවට පිරිස ටිකක් අඩු වෙනකන් ඉඳලා ගිහින් බෙදා ගන්න එකත් වැලිය හොඳයි. ඒ වගේම භෝජනාගාරයේදී ඔබට ගෑරප්පුව සහ පිහිය තබන ආකාරයනොත් ලේටස්ලට යම් යම් ඉඟි ලබා දෙන්න පුළුවන්. මේ වඩාත්ම වැදගත් වෙන්නේ තවමත් ආහාර ගනිමින් ඉන්න අවස්ථාවල ඒවා එකිනෙකින් ඈඩ් කරලා ආනතව තැබීම සහ කෑම අවසන් වුනහම සිරස්ව ඒවා එකලඟින් තැබීමයි. ලාකාට් ක්‍රමයේදී ගෑරප්පුව සහ පිහිය කතිරයක් ලෙස තැබීමෙන් ඊළඟ ඩිෂ් එක ඔබට ලබා ගන්න පුළුවන්. මේ අමතරව ආහාර වෙල රසවත්ද නැද්ද කියන එක සංඥා කරන්නත් ක්‍රම දෙකක් තිබෙනවා. අංක 4. ඩූ නොට් ඩිස්ටර්බ් සහ හවුස් කීපින්. සංචාරකයන්ට පෞද්ගලිකත්වය සහ නිදහස උපරිමෙන් ලබා දෙන්න තරුපන්තියේ හෝටල් නිතරම වාගේ කටයුතු කරනවා. එනිසා කාමරය තුළ නිදහසේ ඉන්න අවස්ථාවල හෝටල් සේවකයන්ගෙන් බාධා පැමිණීම වළක්ව ගන්න මේ පහසුකම භාවිත කරන්න පුළුවන්. ඩූ නොට් ඩිස්ටර්බ් සහ හවුස් කීපින් විදිහට කාමරය ඇතුළතින් ක්‍රියාත්මක කරන්න පුළුවන් ස්විච් දෙකක් තිබෙනවා. ඔබට බාධාවක් නැතිව නිදහසේ ඉන්න අවස්ථාවල මේ ඩූ නොට් ඩිස්ටර්බ් ස්විච් එක ක්‍රියාත්මක කරලා තියන්න පුළුවන්. එතකොට පිටතින් මේ බව දැක්වෙන හින්දා කිසිවෙක් ඔබට බාධා කරන එකක් නැහැ. හෝටල් කාමරයේ දින කිහිපයක් ඉන්න අවස්ථාවල දිනපතාය පිරිසිදු කිරීම, ඇඳ ඇතිරිලි සහ තවල් ආදී මාරු කිරීම සඳහා හෝටල් සේවකයන් කාමරයට ඇතුළු වෙන්න අවශ්‍යයි. මේ නිසා සුදුසු අවස්ථාවක ඒට සූදානම් වෙලා හවුස් කීපින් ස්විච් එක ක්‍රියාත්මක කරන්න ඔබට පුළුවන්. පිටතින් මේ බව දැක්වුනහම හෝටලේ සේවකයන් ඔබේ කාමරයේ බෙල් එක ගහලා හවුස් කීපින් කටයුතු සඳහා පැමිණේවි. ඒ වගේම ඔබට රූම් සර්විස් එකක්, ඒ කියන්නේ ආහාර පාන හෝ වෙනත් දේවල් කාමරයට ගෙන්න ගන්න අවශ්‍ය නම් ඒකටත් මේ පහසුකම භාවිත කළ හැකි. ඉස්සර කාලේ මේකට දොරාගුල එල්ලෙන කුඩා කාඩ් එකක් භාවිත වුණත් අද හැම තරු හෝටලයකම වගේ මේ ස්විච් ක්‍රමය තමයි භාවිත වෙන්න තියෙන්නේ. අංක 8. හැම මේසෙදී කට්ලරි භාවිතය. භෝජනාගාරයක කෑම ගන්න එක අලුතින් තරු හෝටලයකට යන බොහෝ දෙනෙක් ඉදින් බද වෙන කාරණයක්. මොකද එහිදී විවිධ වර්ගයේ ගෑරොප්පු, ඉහි, ඇඳි ඇතුළු කට්ලරි කිහිපයක්ම භාවිත වෙන නිසා. හැබැයි ඒක බොහොම තර්කානුකූල ක්‍රමයකටයි තියලා තියෙන්නේ. කෝස් ක්‍රමයට ආහාර ගන්නා පිළිවෙලට අවශ්‍ය වෙන උපකරණ පිටත සිට ඇතුළතට එන විදිහට ඔබේ පිඟාන වටා තබා තිබෙනවා. එනෝ මුලින්ම ලබා ගන්නා සුප් එකට අවශ්‍ය සුප් හැන්ද දකුණු පස ඇතින්ම තිබෙනවා. සුප් එකට එක්ක බ්‍රෙඩ් රෝල් ආදිය කැමරට ගන්නවා නම් ඔබට ඒ කපා ගැනීමට සහ බටර් තරා ගැනීමට වම් පැත්තේ ඉහළ කෙළවරේ තිබෙන බටර් නයිෆ් එක භාවිත කරන්න පුළුවන්. ඊට පස්සේ එළඹෙන්නේ සැලඩ් කෝස් එක. සැලඩ් එක ආහාරයට ගැනීමට වම් පැත්තේ ඇතින් තියෙන කුඩා ගෑරොප්පුව භාවිත කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි ගන්න ප්‍රධාන ආහාර හේවත් මේන් කෝස් එක සඳහා ඉන් පසුව පිඟානට කිට්ටුවෙම තිබෙන විශාල ගෑරොප්පුව පිහිය සහ අවශ්‍ය නම් හැන්ද භාවිත වෙනවා. මේන් කෝස් එක ගන්න අතරතුර දකුණු පැත්තේ ඉදිරිපසින් තබා ඇති වතුර වීදුරුව, රතු සහ සුදු වයින් වීදුරුව වගේම ෂැම්පේන් වීදුරුව භාවිත කරන්න පුළුවන්.
අවසාන වශයෙන් ඔබට අතුරු පස් එම නැත්නම් ඩෙසර්ට් එක ලබා ගැනීම සඳහා පිඟානේ ඉදිරිපසින් තිබෙන හැන්ද සහ ගෑරුප්පුව භාවිත කරන්න පුළුවන්. කොමුණත් මේ කිසිවක් අත්‍යවශ්‍ය නැති බව හොඳට මතක තියාගන්න. ඔබට කට්ලරි භාවිත කරන්න අපහසුයි නම් නිකරුණේ කරදර වෙන්නේ හෝ පියදම් කරලා බඩගින්නේ නැතිව පුරුදු විදිහට අතින් හෝ හැන්දකින් ආහාර ගන්න. ඒ ගැන කිසිසේත්ම බය වෙන්නවත් ලැජ්ජ වෙන්නවත් අවශ්‍ය නැහැ. ඉතින් මේ කරුණු වලට අමතරව පොදුවේ විනීතව හැසිරීම, අනෙක් අයට කරදරයක් හිරිහැරයක් නොවන විදිහට කටයුතු කිරීම, හෝටල් සේවකයන්ට ආචාරශීලීව සැලකීම ආදියත් ඉතාම වැදගත්. ඒකෙන් ඔබට හෝටලයක ගත කරන මුල්ම අත්දැකීම සුන්දර වගේම මතක් කරලා රසවිඳී හැකියාවක් බවට පත් වේවි. අවසාන වශයෙන් ඔබ කාමරයෙන් පිටත් වෙන දිනේදී දහවල් 12 වෙනිදී කාමරේ යතුරු බාර දෙන්නත් අමතක කරන්න එපා. යවසාවේදී කාමර ගාස්තු, භෝජනාගාර ගාස්තු, ඔබ භාවිත කරපු වෙනත් සේවාවන්ගේ ගාස්තු ආදී එකතු කරලා අවසන් බිල්පත ඔබට ලැබේ. කාමරයේ ඇති මිනි බා එක, ස්පා එක, හෝටලයේ වෙනත් අතිරේක පහසුකම් ආදී භාවිත කරනවා. ඒවට මුදල් ලැබ වෙන විදිය ගැනත් කලින්ම දැනුවත් වෙන එකෙන් අනපේක්ෂිත මුදල් ප්‍රමාණයක් ගෙවන්න වෙන ගැටලුවක් ආවගේ. ඉතින් ඔබත් මුල්ම වරට තරුපන්ති හෝටලයක නිවාඩුවක් ගත කරන්න යන කෙනෙක් නම් මේ වීඩියෝ එක ඔබට ගොඩක් වැදගත් වෙන්නේ කියලා විශ්වාස කරනවා. තවමත් මේකතු වෙන්නේ නැත්නම් දැන්ම අපේ YouTube channel එක subscribe කරන්න. තවත් කෙනෙකුට මේ වීඩියෝ එක පේන්න share කරලා ඔවුන් නොදන්න දේවල්, ඔබ නොදන්න දේවල් සියල්ල බෙදා හදා ගන්න අමතක කරන්න එපා. ඔබට සුබ දවසක්. ජය වේවා.